ආයුබෝවන් විශ්ව මුහුර්ත නාලිකාව තුලින් ඔබ හමුවන මම වාස්තුවේදී ජ්‍යොතිෂවේදී තුෂිත නිශාන්ත අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට ඔබේ ජීවිතේ සාර්ථක කරගත හැකි වාස්තු විද්‍යා අදහස් ටිකක් ඒ කියන්නේ මුළු තැන් ගේ පිළිබඳව දැන් මුළු තැන් ගේ කියන වචනේ තුලම තියෙන්නේ ගයක් කියන අර්ථය එතකොට ඉස්සර නම් මුළු තැන් ගේ කියන්නේ නිවසෙන් පිට තිබිච්ච ගයක් ඒ නිසා තමයි මුළු තැන් ගේ කියන්නේ දැන් අපි අද මුළු තැන් ගේ කියනවා වගේම මුළු තැන් ගේට කිචන් එකක් පැන්ට්‍රියක් ඒ විදිහටත් හඳුන්වනවා කොයි ආකාරයකින් හැඳින්වුවත් මුළු තැන් ගේක සිද්ධ වෙන්නේ ආහාර පිසීම ඒතර ආහාර පිසීම කරන ස්ථානය තමයි අපි මුළු තැන් ගයක් කුස්සියක් කියලා හඳුන්වන්නේ එතකොට මේ ගෙදරක මේ මුළු තැන් ගයක් පිහිටිය යුතු ස්ථානයක් පවතිනවා ඒ තමයි ගිනිකොන හෝ වයඹ වයඹ හෝ ගිනිකොන කියන ස්ථාන දෙකේ තමයි මුළු තැන් ගයක් පිහිටුවා ගන්න ඕනේ ඊළඟට මේ මුළු තැන් ගේ තියෙන ශක්තියින් ටික අපි වර්ධනය කරගන්න අප තුල ඒ ශක්තියින් වර්ධනය කරලා ඒ නිවසට යහපතක් උදා කරගන්නා විදිහට මුළු තැන් ගේ තුල බඩු භාණ්ඩ ඒ බඩු භාණ්ඩ තැන්පත් කරගන්න එක ඒ ක්‍රියාවලිය පවත්වාගෙන යන එක ඉතාම වැදගත් වෙනවා. දැන් අපි බලමු මුළු තැන් ගයක් තුල තියෙන බඩු භාණ්ඩ කොයි විදිහටද ඒ මුළු තැන් ගේ තුල තබා ගන්න කියලා. දැන් අපි පළමුවෙන්ම වයඹ හෝ දැන් ගිනි කොන කියන ස්ථාන දෙකෙන් එහෙක දැන් මුළු තැන් ගේ තියෙනවා කියලා අපි දැන් දන්නවා. ඒ මුළු තැන් ගේ මැද්දේ ඉඳන් බැලුවොත් උතුර දකුණ නැගෙනහිර බටහිර විදිහට අපිට දිශාගත කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපිට මාලිමා යන්ත්‍රයක් උපයෝගී කරගෙන ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ මුළු තැන් ගෙයි ඒ දිශාවන් ටික හරියට බලන්න. එහෙම බලලා අපි දැන් එකින් එක යොදා ගන්න විදිහ බලමු. දැන් පළමුවෙන්ම මුළු තැන් ගේ වැදගත්ම ස්ථානය තමයි ලිප. ඇයි මුළු තැන් ගේ සිද්ධ වෙන කාර්ය සිද්ධ වෙන්න නම් ලිපක් තියෙනවා. ලිපක් නැත්නම් ඒක මුළු තැන් ගයක් පැන්ට්‍රියක් කුස්සියක් නොවේ. ඒ නිසා අපි ඉස්සල්ලාම ඔන්න මුළු තැන් ගේ ලිප තැබිය යුතු ස්ථානය. සාමාන්‍යයෙන් මුළු තැන් ගේක දැන් මුළු තැන් ගේ ගිනි කොනට නම් තියෙන්නේ මේ ගිනි කොන මුළු තැන් ගෙහි නැගෙනහිර බලා ආහාර පිසීම තමයි වඩා යහපත් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න ගිනි කොන නම් ගෙයි ගිනි කොන නම් වැටලා තියෙන්නේ මුළු තැන් ගේ ඔන්න අපිට පුළුවන් නැගෙනහිර දිශාව බලාගෙන ගිනිපත්තු කරන්න. ඒකත් අපිට ගන්න පුළුවන් ගිනි කොන කොනට ගිනි කොන කොන ආශ්‍රිතව කොනටම ගන්නෙ නෑ කොන්ට පොඩ්ඩක් මෙහයින් ගන්න පුළුවන් ගෑස් ලිපක් හෝ එහෙම නැත්නම් පෝරණුවක් හෝ බැඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට නැගෙනහිරට දාන්න විදිහක් නෑ කියලා හිතමු. සමහරු කැමති නෑ පෝරණේ පාරට පේනවා කියලා. සමහරු එනකොට පේන එක හොඳ නෑ කියලා එහෙම බොරු මතවාද දිනවා. ඉතින් ඒ නිසා ඕන නැගෙනහිරට දාගන්න බෑ. අපි දානවා එහෙමනම් දකුණට. අර ගිනි කොන ප්‍රදේශයට කිට්ටු කරලා ඔන්න දකුණට අපිට දාන්න පුළුවන්. එතකොට එහෙමනම් ගිනි කොන ප්‍රදේශයක මුළු තැන් ගේ තියෙන ගෙදරක ලිප තැබිය හැක්කේ එක්කෝ නැගෙනහිරට හෝ එක්කෝ දකුණට පමණයි. හැබැයි සමහරු කරගන්න වරදක් තියෙනවා. ඒගොල්ලෝ ගේ ඇතුළ බලාගෙන උයනවා. ඒක වැරදි දෙයක්. ඒ නිසා ගේ ඇතුළ බලාගෙන උයන්න එපා. ඒක නිකන් තමන්ගේ ගෙට තමන්ම ගිනි තියා ගන්නවා වගේ වැඩක්. ඊළඟට අපි හිතමු වයඹ තමයි මුළු තැන් ගේ තියෙන්නේ. දැන් වයඹ මුළු තැන් ගේ තියෙනවා නම් අපිට එක දිශාවයි තියෙන්නේ ලිප තියන්න. ඒ තමයි වයඹ කොටසේ ඒ කියන්නේ වයඹ තමයි දැන් ඔන්න මුළු තැන් ගේ තියෙන්නේ. ඒ මුළු තැන් ගේ මැද ඉඳන් බලපුවම වයඹ කොටසේ කෙළවර අත්තරල මෙහාට උතුර බලාගෙන අපිට උයන්න පුළුවන්. හැබැයි බස්නාහිර පැත්තට කිසිසේත්ම ලිප තියන්න එපා. බස්නාහිර පැත්ත බලාගෙන උයන්න ලිප තියන්න එපා. දැන් අපි උතුර බලාගෙන තමයි එහෙමනම් උයන්න ඕනේ. එහෙනම් දැන් අපි පැහැදිලි කරගන්නවා ඔන්න ලිප තියෙන තැන. ගිනි කොන නම් මුල් තැන ගියේ තියෙන්නේ ගෙයි. අපි අනිවාර්යයෙන්ම
ලිප තියන්නේ කොහටද? එක්ක නැගෙනහිරට, එක්ක දකුණට. වයඹ කොටසේ නම් මුළුතැන්ගේ තියෙන්නේ, පැන්ට්‍රිය තියෙන්නේ, අපි එහෙනම් උයන්නේ උතුර බලාගෙන. ඔන්න ලිප තබා ගන්නා ක්‍රමය. මීට බාහිරෝ ස්ථානවල ලිප තියන්න එපා. ඊළඟට අපේ රටේ බහුලෝ යෙදිලා තියෙනවා පෝරණයක් ගහනවා. ඒ පෝරණයට වතුර ටැංකියක් ගහලා දෙනවා. කවුරු හරි කෙනෙක් ගැහුවා ගහපු වෙලාවේ එදා ඉඳන් හැම කෙනාම කරන්නේ අර පෝරණේ උඩ වතුර ටැංකිය තියෙන එක. ඒක වැරදි. ජලයට විරුද්ධ දේ තමයි ගින්න. ගින්නට විරුද්ධ දේ තමයි ජලය. එතකොට එහෙනම් ඒ මාධ්‍ය දෙක, ඒ පංචභූත ශක්තියින් දෙක එකට ගැට ගහන්න එපා. ඒ නිසා පෝරණේ උඩ වතුර ටැංකිය වැරදි. ඊළඟට අපි බලමු. එහෙමනම් දැන් අපි ගෙදර සිංක් එක, සිංක් එකෙන් කරන්නේත් අර ජල ශක්තිය තමයි උත්පාදනය වෙන්නේ. ඒ නිසා හරියටම සිංක් එකක් තියෙනකොට ලිපයි සිංක් එකයි අතර ලොකු පරතරයක් තියන්න. ඒක ඉතින් මුළුතැන්ගේ ප්‍රමාණය අනුව තමයි අපිට ඒක පරතරය ගණනය කරන්න වෙන්නේ. එහෙම නැතුව අපිට අඩි මෙච්චරයි මෙච්චරයි කියලා නියමයක් කරන්න බෑ. ඒ මුළුතැන්ගේ ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. එතකොට මේ සිංක් එක උතුර, ඊසාන, නැගෙනහිර පැත්තට හෝ බ්‍රස්නාහිර පැත්තට වෙන්න ගන්නවා නම් වඩා හොඳයි. හැබැයි අනිත් පැතිවල තිබ්බ කියලා ලොකු අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අර පැත්තට ගන්න පුළුවන් නම් වඩා හොඳයි. උතුර, ඊසාන, නැගෙනහිර සහ බ්‍රස්නාහිර කියන පැතිවලට ගන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. එහෙම බැරි අවස්ථාවක් එන්න පුළුවන්. හැබැයි අර ලිප සහ සිංක් එක අතර පරතරයක් තබා ගැනීම අනිවාර්යයි. ඊළඟට බලමු අපි ගෙදර කුස්සිය තව මොනවද අපි තියාගන්නේ. දැන් අපි හිතමු ඉස්සර නම් මිරිස් ගලක් තිබුණා. දැන් අපි මිරිස් ගල කොහෙද තියන්නේ? දැන් නම් ගෙවල් අඩුයි, සමහර ගෙවල් පවතිනවා. මිරිස් ගලක් කුස්සිය ඇතුලේ තියන්න බෑ, ගේම් පිටත තියන්න ඕනේ මිරිස් ගලක්. ඒ වගේම මිරිස් ගලකින් මිරිස් ගලෙන් මිරිස් අඹරද්දී ගේ පැත්ත බලාගෙන අඹරන්නේ නැහැ. විශේෂයෙන්ම දකුණු දිශාව බලා මිරිස් අඹරනවා නම් වඩා හොඳයි. ඊළඟට අපිට මේ කුස්සිය තුල කණ්ණාඩි තියන්නේ නැහැ. කණ්ණාඩියක් කියන්නේ මූණ බලන කණ්ණාඩියක් කියන්නේ පරාවර්තනීය වෙන දෙයක්. එහෙම පරාවර්තනීය වෙන දෙයක් තියන්නේ නැහැ. ඊළඟ කාරණාව. දැන් අපි කුස්සියේ හීටර් එකක් පාවිච්චි කරනවා. ගෑස් ලිපට අමතරව බත්තු යන්න විදුලි උපකරණ පාවිච්චි කරනවා. හොදි උයා ගන්න, හොදි මාළු පීනි සකස් කරගන්න වෙනත් විදුලි උපකරණ භාවිතා කරනවා. කේක් හදන්න අවන් වගේ දේවල් භාවිතා කරනවා. මේවා කොහෙද තියන්නේ? ඒවා තියන්න ඕනේ දකුණේ. විදුලි උපකරණ දකුණේ ස්ථානගත කිරීම තමයි වඩාම යහපත්. නිරිතත් සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. ඊගාට අපේ ගෙදරට එනවා ශීතකරණය. දැන් අපි කුස්සිය තමයි ශීතකරණය තියාගන්නේ. ඒතර මේ ශීතකරණයේ තැබිය යුත්තේ කොහෙද? ශීතකරණයේ බස්නාහිර ප්‍රදේශයේ තමයි තියන්න ඕනේ. බස්නාහිර තමයි ශීතකරණයක් තැබිය හැකි හොඳම පැත්ත. කබඩ් ගහනවා නම් දැන් අපි තනි කබඩ් එකක් විතරයි ගහන්නේ. හොඳම පැත්ත නිරිත. නිරිත පැත්ත තමයි හොඳ. හැබැයි අපි එල් කබඩ් එකක් ගහනවා නම් දකුණ බස්නාහිර ගහනවා නම් තමයි වඩා හොඳ. හැබැයි උතුර, ඊසාන, නැගෙනහිර පැත්තට වෙන්න කබඩ් ගහන එක, පෙන්ට්‍රි කබඩ් ගහන එක එතරම්ම සුබදායක නැහැ. එතකොට එහෙනම් දැන් අපි ඒ බඩු භාණ්ඩ ඒ විදිහට අපිට පුළුවන්කම තිබෙනවා ස්ථානගත කරන්න. මොනවද ඒ ස්ථාන? ලිපක් තියෙන තැන, විදුලි උපකරණ තියෙන තැන, ඊළඟට අපි මොනවද පැන්ට්‍රි කබඩ් ගහන තැන, ශීතකරණයේ තියෙන තැන. අන්න එව්වා අපි ඒ සුදුසු තැන්වල අර විදිහට ස්ථානගත කරන්න ඕන. ඊළඟට අපි ගෙදර බඩු භාණ්ඩ තැම්පත් කරන්න. ඒ බඩු භාණ්ඩ සුරක්ෂිත වෙන්න නම් අපි හොඳයි කිව්වේ පැන්ට්‍රි ගහන්න කියලා දකුණයි බස්නාහිරයි. ඒතර ඒවල්ල තමයි අපි තැම්පත් කරන්නේ. ඒතර අපි ගෙදරට ගේන භාණ්ඩ සුරක්ෂිත වෙනවා. අර පරිස්සම් වෙනවා. යාදෙනවා. ඒ නිසා වඩාත්ම යහපත් දකුණ සහ බස්නාහිර කියන බිත්තිවල ඒ කටයුතු කරන්න. සමහර තැන්වල ඒගේ දොරවල් පිහිටීම අනුව සමහරට අමාරු වෙන අවස්ථා තියෙනවා. නමුත් අපි වඩාත්ම වැඩි ප්‍රමාණයක් මේ සඳහා හැඩ ගැහෙන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට මුළුතැන්ගයක් පාවිච්චි කිරීමේදී මතක තියාගන්න මුළුතැන්ගෙට දෙන ආලෝකය ඉතාමත්ම වැදගත්.
මෘතන්ගේට ගන්න ආලෝකය. විශේෂයෙන්ම වයඹ දිසාවේ නම් මෘතන්ගේ තියෙන්නේ උතුරින් ආලෝකය ගන්න උත්සාහ කරන්න. උතුර පැත්තෙන් ආලෝකය ගන්න උත්සාහ කරන්න. උතුරින් තමයි හොඳ ශක්තියක් එන්නේ. නැත්තම් බස්නාහිරින්නේ අපිට ජනෙල් කවුළු තියන්න වෙන්නේ. හැබැයි අපිට උතුරින් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට ගිනිකොන නම් අපේ මෘතන්ගේ තියෙන්නේ අනිවාර්යෙන් නැගෙනහිර ආලෝක රටාව ගන්න බලන්න. නැගෙනහිර පැත්තෙන් හැකි තාක් ආලෝකය ගන්න බලන්න ඉතාමත්ම හොඳයි. ඒ නිසා මෘතන්ගේට අවශ්‍ය කරන ඊළඟ සාධකය තමයි ආලෝකය. මෘතන්ගේට හොඳ ආලෝකයක් එන්න ඕනෙමයි. ඊළඟට මෘතන්ගේට වැදගත් වෙනවා වාතාශ්‍රය පැමිණීම. දැන් සමහර ගෙවල්වල මෘතන්ගේට හරියට වාතාශ්‍රයක් එන්නේ නැහැ, ආලෝකයක් එන්නේ නැහැ. ඒ නිසා ඒකේ අසුභ ශක්තියින් ඒ නිවසට රිංගීමට දැන් ආහාර අරඹයා තිබෙන්නා වූ গুপ্ত ශක්තියින් තියෙනවා. දැන් പ്രേත භූත යක්ෂ කොටස් ඉන්නවා ආහාර අරඹයා. අන්න භූත പ്രേත යක්ෂ කොටස් අන්න නිවාසවල ඔන්න මෘතන්ගේට රිංගන්න පටන් ගන්නවා. එයින් හැදෙන රෝගාබාධ නිශ්චය කරගන්න බැරි තත්ත්වයක් නැති වෙනවා. ඒ නිසා මතක තියාගන්න ප්‍රමාණවත් ආලෝකයක් සහ වාතයක් ලැබිය යුතුයි. ඊළඟ තමයි සමහර තැන්වල අපි දකිනවා මේ මුළුතැන්ගේට යාබදව, හරියටම මුළුතැන්ගේට යාබදව තියෙන ඔන්න වැසිකිලි, කැසිකිලි, බාත්රූම් ඔන්න තියෙනවා. ඒක හොඳ නෑ. ඊළඟට මුළුතැන්ගෙන් එළියට බහින දොර හරහා වැසිකිලි බට යනවා. සමහර තැන් තියෙනවා මට අහුවෙලා තියෙනවා ජීවිත විනාශ කරගෙන තියෙනවා මුළුතැන්ගේ හරහා ටොයිලට් බට යනවා. ඇත්තටම මුළුතැන්ගේ හරහා ටොයිලට් බට යාම ඒකට සුබ නැහැ. බලන්න ගියාම ලෙඩ රෝග හැදිලා ඒ මිනිස්සු නන්නත්තර වෙලා කට උත්තර නැතුව ඉන්න තත්යකට ඒ මිනිස්සු වැටලා තියෙනවා. ඒ නිසා වැසිකිලිය, කැසිකිලි, බාත්รูම් මුළුතැන්ගේත් එක්ක සම්බන්ධ කර ගැනීම පිළිබඳව පැහැදිලිවම මුලින්මම ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒක කතන්දරයක්. ඒක තමයි අපිට ලොකුවට හානි කරන දේවල්. ඒ හානි කරන දේවල් වලින් අපි මිදෙන්න බලන්න ඕනේ. ඊළඟට මුළුතැන්ගේක පිරිසිදුව තබා ගැනීම ඉතාම අවශ්‍යයි. සමහර නිවාසවලට අපි ගියාම ඒ මුළුතැන්ගේ පිරිසිදු නැහැ. ඊළඟට උයපු හට්ටි මුට්ටි වලන් දවස් ගණන් ඔහේ තියෙනවා. ඊළඟට මුළුතැන්ගේ පිළිවල නැහැ. ඒ කියන්නේ තැනින් තැන එහෙ දාපු තැන්වල එක එක දේවල් දිගට දාලා තියෙනවා. එහෙම නැහැ. මුළුතැන්ගයක් සාර්ථක වෙන්න නම් ඒ මුළුතැන්ගේ හරි පිළිවෙලට තියෙන්න ඕනේ. ඒකේ ආහාර උයන්න. ආහාර උයන්න ඒවා කපලා කොටලා ගත්තට පස්සේ ඒ ඉතුරු ටික එවලෙම ඩස්ට්බින් වලට දාලා ගේම් පිටතට ගිහින් දාන්න ඕනේ. සමහරුන්ගේ දවස් දෙක තුන එතන තියෙනවා. ඊළඟට ඉඳුල්පත් ඔහේ තියෙනවා. මැස්සෝ අහනවා. අන්න ඒ නිසා පිරිසිදු භාවය මුළුතැන්ගේක ඉතාම වැදගත් වෙනවා. ඒක සෞඛ්‍ය තත්ත්වයට වගේම gedara diunuwotat ලොකු බාධාවක් නැති කරනවා. ඒ නිසා මුළුතැන්ගේක පිරිසිදු බව අනිවාර්යයි. ඒ නිසා මෙන්න මේ කියන කාරණා හරියට හිතට අරගෙන ඔබත් ඔබගේ මුළුතැන්ගේ කටයුතු හරියට කරගන්න බලන්න. ඒ කරගැනීම තුලින් ඔබට නිවසේ වාසනාව ඉබේම ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිවසේ වාසනාව ලබන්න නම් මේ සාර්ථක මුළුතැන්ගේක හිමිකරුවෙක් බවට ඔබත් පත් වෙන්න. ඒ නිසා ඔබට පුළුවන්කම තිබෙනවා මේ කියන කාරණා ඔස්සේ ඔබගේ මුළුතැන්ගේ සාර්ථක ලෙස පවත්වාගෙන යන්න. ඉතින් එහෙමනම් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම ජ්‍යොතිෂ්‍යවේදී වාස්තු විද්‍යා උපදේශක තුසිත නිශාන්ත. ආයුබෝවන්.